අයිබෝවන් පාරදිගේ ටෙලිනාට්‍ය කියලා කියන්නේ අපි ගොඩක් ආසාවෙන් වගේම හරිම කුතුහලයෙන් බලන කතාවක්. ඉතින් මේ ටෙලිනාට්‍යේ අපි ගොඩක් ආසාවෙන් හිටියේ ළමා තනියව රිචඩ් කොහොම හරි බේරගෙන යනකම්. ඉතින් ඔන්න ඒකත් සිද්ධ වුණා. ඉතින් ජැක්සන් මේකට මොන වගේ දෙයක් කළයිද? ඔයාලට මතකනේ ජැක්සන් දැන් හොඳටම දන්නවා එයාගේ ගෙදරට පැනලා මුදල් හොරකම් කරන්න රිචඩ්ට අමතරව තවත් කෙනෙක් මේකට එකතු වුණා කියලා. ඔයාලට මතකනේ කලින් වතාවේ හිස්සැල්ල දැක්කේ සුදු කෙට්ටු පොඩි කොල්ලෙක්. ඉතින් මේ නිසා ජැක්සන් අනිවාර්යයෙන්ම කල්පනා කරයි රිචඩ් සහ ළමා තනියව අල්ලගන්න නම් රිචඩ් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ අනිත් කෙනාව අල්ලගන්න ඕනි කියන එක. ඉතින් මේක හොයාගන්න ළඟදිම දවසක ලොයිඩ් රිචඩ්ගේ බොක්සින් ක්ලාස් එකට යයි. මේ වගේ හැඩහුරුකමක් තියෙන කවුරු හරිම කෙනෙක් ඉන්නවද කියන එක හොයන්න කියලා අනිවාර්යයෙන්ම ජැක්සන් ලොයිඩ්ට කියයි. නිත්‍යගේ පළමු පෙම්වතා කොහොමත් දැන් බින්දුත් එක්ක තලහයිනේ. ජැක්සන් නෙවපු මේ සෙට් එක නිත්‍යගේ කලින් කොල්ලට හම්බ වුණොත් රිචඩ් එක්ක ළඟින්ම ආශ්‍රය කරන්නේ බින්දු කියන එක ලොයිඩ්ලට දැනගන්න හම්බ වෙයි. ඉතින් එහෙම වුණොත් නම් අනිවාර්යයෙන්ම ජැක්සන් මේ බින්දු ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න කියලා එයාගේ ගෝලයන්ට අවවාද කරයි. මේ දේ මේ විදිහට වුණොත් අනිවාර්යයෙන්ම ජැක්සන්ට රිචඩ් සහ ළමා තනිය ඉන්න තැන බින්දුගේ මාර්ගයෙන් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සේයාත් එක්ක එකතු වෙන්න. ඔයාල හැමෝටම සුබ දවසක්.